මහරය සාලේට රණතුංග මහත්මීට කෙල්ල කාමරේට වී සිහින් ලෙස ඉක්බිඳින හඬ ඇසෙන්නට විය. කෙල්ල අනන්නේ සතුරු වාව ගන්නට බැරෝ බව ඇය දනි. ආදරයක් ලැබිය යුත්තේ එමව කිනාටමය. දැන් කාමරේට ගොස් කෙල්ලව සනසවා වැඩක් නැත. කෙල්ලගේ ජීවිතේ සතුරුම දවස අද බව ඇය දනි. දුප්පත් කෙල්ල ඒ සතුරු සමරන්නේ ද අඬාය. දෙවියන් බලාගත යුත්තේ මියෙවෙනි කෙල්ලන් වියයි රණතුංග මහත්මීට සිතුනි. ඇය සෙමෙන් සෙමෙන් උඩුමහලට ගියේ අසංකව බලන්නට. ඔහුගේ ජීවිතයේ ගැඹුරම තියන්නේ දැන් තමා අරගෙන අවසානේ. ඔහුට මේ ජීවිතය දෙන්නට හැකි උපරිම සතුට තමා දැන් දී අවසානයේ ඇයට සිදුනේ. අසංක මේවැනි දුප්පත් අහිංසක දරුවට ආදරය කරතයි. ඇයි කෙදිනකවත් සිතුවේ නැත. එහෙත් ඔහු එහෙම කළේය. ඒ අතින් ඔහු ඉන්නේ මිනිස්කම් වල උඩමය. ඒ මිනිස්කමට පිටුපානවා නම් තමා හොඳ ගෑණියෙක් නොවේ. රණතුංග මහත්මිය අසංකේ කාමරයට ඇතුල් වී එහිව මඳ අඳුරින් කාමරයේ දෙස නිත් යොමු කළාය. කෙල්ල ගොස් ඇත්තේ ලස්සන කාමරේ අස්කර අසංකටත් පුංචි හේකුටමින් පොරවාය. රණතුංග මහත්මිය අසංකගේ ඉහෙද්දර ඉඳගත්තාය. අසංකගේ සිහින් එන සුවඳ ඇයරෑ ඔහුට දෙම ඕඩිකොලොන් සුවඳ බව ඇය දනි. පුංචි කාලේ ඔහුගේ හිසින් ආවේද මේ ජොන්සන් ඇන් ජොන්සන් ඕඩිකොලොන් සුවඳමය. ඇය අසංකගේ හිස අතගෑව ආදරෙණි. මන් ළඟ ටිකක් ඉඳලා යන්න බබා. රණතුංග මහත්මිය අඳුරේම සිනස්සුනාය. අසංකට හිතෙන්නට ඇත්තේ මේ හිස අත ගන්නේ කෙල්ල ගියායි. ඔහු මේ තරම් ආදරෙන් කෙල්ලෙක් සමග කතා කර නැත. ටිකක් නෙමෙයි පුතේ, මං හැමදාම ඔයාගේ බබාව ඔයාට දුන්නා. රණතුංග මහත්මිය පහත් වී අසංගගේ මූණ අතගා කීවාය. අසංග දෙන්නේ දෙරිය පුදුමේනි. රණතුංග මහත්මියව දැක ඔහු ඇය දෙස බැලුවේ ලැජ්ජාවෙනි. අම්මා අම්මාත් පුතාත් මොහොතක් මූණට මූණ බලාගෙන උන්නෝය. අම්මේ මෙහෙම දුක් විඳින්න එපා. අපි කෙල්ලව කැන්දන් එමු. අසංකට එකවරයි කියන දේ තේරුම් ගියේ නැත. මට කෙල්ල හැමදේම කිව්වා. අසංග ඇඳමත ඉඳගත්තේ පුදුමේනි. ඔයා තෝරගත්ත කෙල්ලට මාත් කැමති. ඔයාවයි වාගේ පැටවු ටිකයි මේ කෙල්ලට ඇරෙන්නේ කාටවත් මෙච්චර ආදරයෙන් බලා ගන්න බෑ. අම්මේ ඡායා, ඔව් ඡායා තමයි. අම්මට පින් අම්මේ, ගොඩක් පින්. අසංග රණතුංග මහත්මියගේ උගුල බදාගෙන මේ නැයට තුරුල්ලු වාය. මං අම්මේ දැන් මොනවද කියන්න එපා. මං ගොඩාක් සතුටින් ඉන්නේ. ඒත් කෙල්ල 11 ඉඳලා අඬනවා. ඒ කෙල්ල එච්චරට මහින්සකයි අම්මේ. මං දන්නවා දුප්පත් උනත් වටින කෙල්ලෙක්. දුප්පත් අම්මා කෙනෙක් තාත්තෙක් නැතුව මලක් වගේ හදලා තියෙන්නේ. ඔයා බලා ගන්න ඕන. මට ඒක කියන්න එපා අම්මේ. මං ඡායට ඒතරම් ආදරේ. මාත් ආදරේ. ලොකු කැපකිරීමක් කරලා මම මේ තීරණය ගත්තේ. මං දන්නවා අම්මේ. ඔක්කොටම වඩා මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න. මං ජීවිත ගැන හරි බයෙන් අම්මේ උන්නේ. දැන් බය වෙන්න එපා. එන ප්‍රශ්නය මම බලා ගන්නම්. දෙන්නත් එක සතුටින් ඉන්න. අසංග හිසෝසවා රණතුංග මහත්මීට ආද තුනක්ම දුන්නාය. ඔයා තරම් හොඳ අම්මා කෙනෙක් නෑ. අසංග අවංකවම කීවේ. රණතුංග මහත්මිය අසංගගේ හිස සිප ගත්තාය. ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවිත ලස්සන ගත කරන්න පුළුවන්. ඔයා වාසනාවන්තයි. ඉක්මනටම බඳින්න ඕන. ඡායා පව්. හැමදේම උනේ කෙල්ලගේ හොඳකමට. කෙල්ල දිහා දෙයියොත් බලනවා ඇති. රණතුංග මහත්මිය අසංගගේ හිස සිපගෙන ඇහිට්ටාය. අසංග කාමරෙන් යන්නට ගිය ඇයව නවත්වා ඇයට වැන්දියේ. ඔයා උපදින ආත්මයක් ආත්මයක් ගානේ මගේ අම්මව වෙන්න ඕන. අසංග කියද්දී රණතුංග මහත්මිය හෝ නැගිට්ටවා සිපගෙන ගියාය. කොහොමද ඔයා මගේ බඩින්ම තමා මව වදන්නේ රත්තරන්. රණතුංග මහත්මිය පහළට ගියේ එසේ ගියා අඬමින් මිනි. අසංග දෙනෙත් වලින් ඉනුව තෙත කඳුළු රැඳි දෙනෙතින් අම්මා දෙස බලා උන්නේය. අසංග කාමරයට පැමිණ ඇඳ මත ඉඳගත්තු ඉවසාගත නොහැකි සතුටකිනි. අම්මා මේ තීරණය ගත්තේ මොනතරම් ප්‍රශ්නවලට මූණ දෙන්නට බලාගෙනදයි අසංක දනී. ඡායාව තමාට ලැබුණායයි ඔහුට තමා සිතා ගන්නට පව අමාරුය. මේ ජීවිතය ගැන මින්පසු දුකින් හිතන්නට දෙයක් නැතයි අසංකර සිතුනි. කෙල්ල පන්සල් ගානේ යමින් බෝධි පූජා තබමින් දේවාල ගානේ බාර වෙමින් තමාම පැතූ බව අසංක දනී. දෙවියන් මේ දෙස බලන්නට ඇත්තේ දුප්පත් කෙල්ලගේ ආයාචනයටම වන්නට ඇත. පිරිසුදු හදවතින් කෙල්ල කළේ මේ ප්‍රාර්ථනාව සඵල වෙද්දී ඇය මෙසේ අඬා වැටීම පුදුමයක් නොවේ. අසංකර මීරයේ ඡායාව මොහොතකට දකින්නට මහා ආශාවක් ඉපදින. ඔහු ඇඳුම් සරමට උඩින් කමිසක් දමාගෙන සෙමෙන් සෙමෙන් පහළට ආවේ. තමාගේ දෙන්නේ මෙසේ තෙත්තු යන්නේ පුදුමාකාර ලෙසින් ඒ අසංකර පහළට යද්දී සිතුනි. අසංක ඡායාවුන් කාමරයට එපෙද්දී ඡායා උන්නේ ඔහු ඇඳි සරමකට මුහුණ තබාගෙන අඬමිනි. අසංක උස්මක්වත් නොගෙන ගෙල්ල දෙස බලා උන්නේ. පිළිමි ලෙසින් අඬන්නේ නැත. එහෙත් මේ මොහොතේ අසංකගේ දෙනිතෙන් කඳුළු කඩා වැටිනි. ඒ කඳුළු පොඩි කොළු පෙටිකේ කඳුළු ගලා යන්නක් මෙන් කම්මුල් දෙකේ ගලා ගියේ.
අසංකේනව ඡායා දුටුවේ නැත. ඔහු බොඳෝ දෙනිතින් ඇඳ මත ඉඳගෙන අඬන කෙල්ල දෙස බලාගෙන මාවේ. මේ ආත්ම බව එනුව ආත්ම හතාටක නොලබුණු දෙයක් තමාට දැන් ලැබී ඇති බව අසංක දනි. ඔහු දැවුණේ ඒ හිමුදේ මොහතකට තුල්ලු කරගන්නට බැරුවය. අසංක වේවුලමින් ඡායාගේ හිස මත සුරත් තිබුවේ. තාතා දෙව්ලොව සිට ඇවිත් හිස රත දබුවා කෙනි පින්බර සේනස ඡායයට දැන්නේ. කෙල්ල හිසවසව අසංක දිස බැලුවේ අඬාගෙන මේ. අනේ රත්තරන්. ඡායා වැළඳගත්තේ ඔහුගේ ලය නොවේ දෙපාය. කෙල්ල හැමම මේ දෙපා බදාගෙන ඔහුගේ පය පාමුල වැටුණාය. කතා කරගන්නට පාව නායක. ඒ තරමටම ඇයට ඇඬේ. මට මගේ දෙයියෝ ලැබුණා රත්තරන්. මටම ලැබුණා. ඔයා දැන් මගේ අසංක. මගේ. මං මගේ රත්තරන්ව කාටවත් දෙන්නේ නැහැ. අනේ මේ සුදු කකුල් දෙකත් මගේ. කෙල්ල ඔහුගේ දෙපා සිබගත්තේ එසේ කීමින් අඬමිනි. අසංක වේවුලන්නට ගත්තේ. පුදුමාකාර ලෙස වේවුලන්නට ගත්තේ. ඔයාව හදපු අම්ම කොච්චර උතුම්ද? මේ දුප්පත් හිඟන්නිට රත්තරන් කඳක් වගේ ඉන්න ඔයාව දුන්නා. මට දරා ගන්න බෑ. සතුටට මාව මැරේ රත්තරන්. අසංක ඔහුගේ දෙපා පාමුල ඉන්න කෙල්ලව දෑතින්ම ගත්තේ. ඡායා අසංක දෙස බැලුවේ කඳුළු උතුරුණු දෙන තිනි. ඇයි අසංක මේ කඳුළු? ඇයි රත්තරන් ඔවා අඬන්නේ? ඡායාගේ සිහින් ඇඟිලි තුරු වලින් ඒ දෙනෙත් පිස්සු දමමින් ඇසුවාය. අසංක එහෙමම ඇයව තුරුල් කරගත්තාය. බබාට විතරද සතුටු? මට සතුටු නැද්ද? ඔව් ඇසුවේ ඔහුගේ ලයිට තුරුලෝ කෙල්ලගේ හිස සුරතින්. පිරිමදිමිනි. ඒ නේද දැන්? ඇය පොඩි දැරියක මෙන් ඔහුගේ උරතලේ එල්ලී ඇසුවාය. අසංක මෘදු ලෙස සිනාසී හිස වැනුවේ. මං කොච්චර වාසනාවන්තද? ඡායා ඔහුගේ පපුව නොනවත්වා සිපගනිමින් කීවාය. මං ජීවිත කාලෙම දුක් විඳින්න හිත හදාගෙන හිටිය අසංක, තාමත් මට බයද? අදාහගන්න බෑ. මං වගේ දුප්පත් කෙල්ලෙකුට මැඩම් එහෙම කියන්න එපා. මං හිතන් උන්නේ මේ ලෝකේ ඉන්නේ එක දිවේ කියලා. කවුද ඒ? මේ ඉන්නේ. හේත් දැන් දෙවියෝ දෙන්නේ ඉන්නවා. මැඩම් මට කිව්වා අසංක, ඔයාවයි ඔයාගේ බබාලාවයි හොඳට බලාගන්න කියලා. බබාලා ගොඩක් ඕන කියලාත් කිව්වා. ඡායා කිවේ කඳුළු අතරින් සිනාසෙමිනි. තමට ලැබුණේ මොනතරම් උතුම් බිරිඳක්ද ඒ අසංක දනි. ඉතින් හදනවද? ගොඩක්. තාත්තිට ඕන තරමක්. මගේ පැට වාසනාවන්තයි. අසංක කිවේ ඔහුගේ පපුවුන් කෙල්ලගේ හිස සිම්මෙමිනි. හිතන් හිටියේ ජීවිතේ ලස්සනම රෑ එදා නුවරළි හිටපු රෑ කියලා. තව ලස්සන දවස් එනවා බබා. නෑ රත්තරන්, ජීවිතේ අද වගේ ලස් දවසක් ආයේ එන්නේ නෑ. මට ඔයාව ලැබිච්ච මේ දවස තරම් ලස්සන දවසක් රෑක් ජීවිතේ ආයේ එන්නේ නෑ. මටත් නෑ. මං හැම දෙයක්ම මැඩම්ට කිව්වා. මට බොරුවක් කරන්න බැරි වුණා. හැම දෙයක්ම උනේ ඒ අවංකකම නිසා. ඒත් කොහොමද මේ විශ්වාස කරන්නේ? මට නැති වෙන්න නිගියේ. එහෙම නැති වෙන්නේ නැහැ කියලා මං කිව්වේ. මට හැමදාම මෙහෙම මගේ කකුල් දෙක ළඟට වැටලා ඉන්න දෙනව නේද? බෑ. ඇයි? ඡායා ඇසුවේ ඇස් ලොකු කරගෙනියේ. මට නෙමේ සුදු කකුල් දෙක උඩ නිදාගන්න ඕන. අදත් ඕනද? ඔහුගෙන් මිදී ඇඳ මත ඉඳගත්තාය. ඇය ධනේශනුත් පහලට වැටි තිබූ රෑඳම සෙමින් සෙමින් එසෙව්වේ ලැජ්ජාවෙනි. නිරාවරණව සුදු ගලවා දෙස අසංග මොහොතක් ආශාවෙන් බලා උන්නේය. බලන්න බෑ. දොයන්න ඕන. ඔහු දරුවෙකුසේ පැමිණියේ සුදු දෙපා මත හිස තැබුවේ. ඊටත් පසු ඇගේ යටි බඩ ඉඹගෙන ඉඹගෙන ගියේ. ඡායා ඔහුගේ හිස ඇගේ උකුලටම තද කර ගත්තාය. අනේ රත්තරන් මට. අසංග සුරත් තබා ඇගේ මූණ ඔහුගේ මූණට ලං කර ගත්තේ. මලක් මෙන් පිපී තිබූ රත් දෙතොල් ලෙස බලා ඔහු බලා උන්නේ ආදරයත් අනුරාගයත් දැවෙනා දිනෙතිනි. එහෙම මේ දෙතොල් අසංගගේ දෙතොල් මතර පහත් විය. තුනි ආදර රස්නයකින් රත්ව තිබූ දෙතොල් සිසිල පතාමෙන් එහෙමම තද විය. ඡායා මොහොතකට දෙනෙ තර උදෙස බැලුවේ. ඊට පසු කෙල්ල සිනාබරෝ ඒ මූණ දෝතිම තවත් දෙතොල් අතර තද කර ගත්තාය. අම්මා ඉල්ලපු. ඉතින් පළවෙනි බබාව. අද හදමුද? ඇය බැතිබරෝ එන්නල්ල සිප ගත්තාය. එදත් මං නුවරලදීත් කිව්වනේ අසංක, වාට දෙන්න බැරි දෙයක් මං ගාව නැහැ කියලා. සැබෑ. තමාට අහිමි වුණ බව දැන දැනත් කෙල්ල එදා එහෙම කීවාය. ඒකට ලස්සන දවසක් එයි. අද ලස්සනයි රත්තරන්. දිගු සිහින් ඇඟිලි දුඩු ඒ මුහුණවත් තබා ඇය කිව්වේ කෙඳිරිලක් බඳුවය. මං නැති වුණා නම් ඔයාගේ ඡායා බබා මැරේ. ඡායා දෙනෙතින් ගිලිහුණු කඳුලක් ඇගේ තෙත මූණ මතින් පෙරළී විත් අසංකගේ මූණට වැටිනි. මං ආස හිනා වෙලා ඉන්නවට. එහෙම ඉන්නම් අද බෑ. අසංකගේ පියුරු වලට මූණ තබාගෙන මොහොතක් දැස් පියාගත්තේ. ජීවිතේ මේ තරම් නිවනක් ඔහු කෙදිනකව තද්දක නැත. දැන් අමාරු නෑ පපුව. එකපාර ලෙඩෝනේ මං හින්දා නේද?
අසංග කිසිවක් කිවේ නැත. මේ කරුමාකාර දෛවයේ ඉදිරියේ හදවත කොතරම් දුක්ඛින්දාදයි කිසිවෙක් දන්නේ නැත. මට බාර 100ක් විතර ඔප්පු කරන්න දැන් තියෙනවා. එනව නේද මාත් එක්ක? ඒව ඔප්පු කරලා තව බාරයක් එමු. මට දෙයියන්ගෙන් ඉල්ලන තව දෙයක් නැද අයියෝ. අපි අපේ පැටව වෙනින් බාරයක් එමු. මට ඕන මේ වගේ පුත්තු දෙන්නෙකුයි අම්මි වගේ දුවලා දෙන්නෙකුයි හරි. හදලා දෙන්න. මගේ ජීවිතේම ඔයාටයි පැටව ටික කරේ කැප කරන්න. අම්මිට දුක් විඳින්න තියන්නේ මේ සුදු තාත්ත ළඟ ඉන්නකොට අම්මිට කොහෙන්ද දුකක්? ජීවිතේ සර්ව සම්පූර්ණයි අසංගර සිතුනි. අසංග. මැඩම්ට ප්‍රශ්න ගොඩක් නේ. මං අම්මට උදව් කරනවා බබා. පව් අපි නිසා. මං හර්ෂිනිටයි මාමටයි කියන්නම්. මිස් මට වෛර කරයි. එහෙම වෙන්නේ නැහැ බබා. ඒව හිතන්න එපා. මං වගේ දුප්පත් කෙල්ලෙකුට ඒ අම්මා ඔයාව දුන්නනේ වෙන. එහෙම කියන්න එපා බබා. ඇත්ත. ඒක රත්තරන් මට කොච්චර වටිනවද කියලා දන්නේ නැහැ. ඊට වඩා මට වටිනවා. මාව. එහෙමනේ. එහෙම කියන්නේ ඔයාලා දෙවිවරු නිසා සංක. ඡාය ඇඩෙන්නට යද්දි තොල්පට තද කරගත්තායි. මෙච්චර ලස්සන නයිට් ඩ්‍රෙස් එකක් මැඩම් දුන්නේ. දෙනකොටම කිව්වා. මොකද්ද? මේක හර්ෂණී මිස්ට දෙන්න කියලා. හනිමුන් යද්දි අඳින්න. අම්මර දුක හිතෙන්නේ නැති. දැන් මේක මං මෙදලා අරන් තිනවා. මගේ හනිමුන් එකට අඳින්න. එහෙම කියද්දිත් කෙල්ලට ඇඬේ. ජීවිතේ පරවගිය මල් එසේ නැවත පිපුණේ කෙසේද? ඉතින් අද ඔහොමද දෙයගන්න යන්නේ? ඡායාගේ නිවවත් දෙපා වැළඳගෙන දැස් පියාගෙන ඉන්න අසංකගේ හිස පිරිමද ඇසුවාය. හිඳා ගන්න. ඡායාගේ දෙතොල් ඔහුගේ හිසගේ අතර සිරවිය. ජීවිතේ ලද අමිලම ආදර තිල්ලේ මේ රැය පුරා පමනක් නොව අවසන් හුස්ම විටවන රැයත් මෙහිමම තම ඔක්කලෙම තිබේවයි ඇය පැතුවාය. රණතුංග නිවසේ බුදුපහන පසුදින අලුයම දැල්ලුනේ රණතුංග මහත්මිය අතින් නොවේ. ඇගේ අනාගත පුංචි ලේලියගේ අතිනි. ඇය බුදුපහන දල්වා ඒ පහළ බිමේ දනෝබා වැන්දාය. මං වගේ දුපත් කෙල්ලෙක් දිහා බැලුවට ඔබ වහන්සේට පින්. කෙල්ලගේ දෑසින් ගිලුණු කඳුලක් වැටුනේ බුදුපහන පාමුණට. ජීවිතේ ලැබෙන හැම ආත්මකකම යාවම ලැබෙන්න මම මේ පිරිසුදු අද්දකින් ඔබ වහන්සේ ඉදිරියේ පින්ම කරන්නම්. තුනතාවක් දනෝබා වැන්දාය. එහෙමම ගියේ රණතුංග මහත්මියගේ කාමරයට. රෑ පුරා නිදි වර්ජිත වුණු රණතුංග මහත්මිය පාන්දර උන්නේ තද නින්දියේ. එහෙත් කෙල්ල තම දෙපා වැඳ ඒ දෙපා සිපගනු ඇයට සීනින්මෙන් දැනුනි. නින්දේදීම ඇගේ දිනෙත් එත්තිය. මගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඉඹල යන ලේලියෙක් මට ලැබුණා. තා මොනවද දෙයේනි මට ඕන? ඇය සිටියේ දැස් පියාගෙන මේ. ඡායා උදෙන්ම ලොකු කැකුළු ගිරිබතක් හැදුවාය. අපිට නම් වැඩිත් වගේ නේද මිස්? වැඩි වගේද ලලිතා? කමක් නැහැ. අද වෙනි දවසක මෙහෙම කිරිබතක් හදන්නට මෝනාය. ජීවිතේ මීට වඩා සුබ දවසක් නැත. ඇත්තටම නැත. නන්දසේන අංකල්. මිස් තේ බීලා පොඩි උදව්වක් කරනවද? හා මිස්. මට හොඳ ඉදිච්ච කිසෙල් ඇවරියක් ගේනවද? නොගේ ගොඩින් හොඳ පොඩි බටර් කේක් එකකුත් ඕන. නන්දසේන ලලිතා මුහුණට මුණ බැලුවේ පුදුමේනි. අපේ ගෙදර පොඩි පාටියක්ද මිස්? ඡායා සිනස් වුණාය. ගේන්නකෝ. මේ ගෙදරට හරියනවා නම් කිසෙල් කෙනක් දුන්නත් ගේන්නම් මිස්. දෙයියෝ වැඩ ඉන්න ගෙවල් වලට වරදින්නේ නැහැ අංකල්. ඡායා කිවි කිරිබතට කිරි එකතු කරමිනි. ලලිතා එහෙනම් කිරිබත බලනවද? මම මැඩම්ටයි සර්ටයි තේ දීලා ඉන්නම්. බානකොට මිස් එන්න. මද ගින්න කිරි හිඳෙන්න තියමු. එතකොට නේද රස? නාගින තෙත කොණ්ඩේද එකට එකතු කර ගැටයක් ගසාගෙන ඡායා තේ රැගෙන රණතුංග මහත්මියගේ කාමරයට ගියේ දැස් යන්තමට තෙත්ව තිබියදී. ඒ වෙද්දි රණතුංග මහත්මිය විවිධී ඇඳමතරම් වී උන්නාය. රණතුංග මහත්මිය තම ලේලියගේ සිරියාව දෙස බලාගෙන ඒ රසයෙන් ඉන්නාය. අද පමණක් නොවේ ඡායා කාර්යාලයට ආදා සිටි රණතුංග මහත්මියගේ කෙල්ල දෙස බලා ඒ සිරියාවෙන් සතුටක් ඉන්නාය. ඡායාට රණතුංග මහත්මිය බලද්දී කතා කරගන්නට පව බැරි විය. ඇයි තේක දෝතිම අල්ලාගෙන ඇය අද්දරට ආවාය. ඕක තියලා ඔහොම වාඩි වෙන්න මැනික. ඒ වචන ටිකට ඡායාගේ දෙනෙත් තෙත්තිය. ඇය රණතුංග මහත්මියගේ ඇඳෙන් වාඩි වී දැස් තිමී ගොස් තිබීදී. උදෙන්ම නෑවද? ඔව් මැඩම්. කොණ්ඩේ මෙහෙම තෙතර තියන්න හොඳ නෑ. අම්මත් හැමදාම කියනවා. අද ඉඳලා මේ අම්මත් කියනවා. කෙල්ලගේ දැසින් කඳුළු වැටිනි. ඔයා තාම අඬනවද? ඇයට කතා කරගන්නට පවා බැරි විය. දැන් අඬන්න ඉඳලා බෑ. වැඩ ගොඩක් තියෙනවා. මනමාලික වෙන එක ලේසි නෑ. මං මැඩම් කියාගන්න යන දේ පවා ඇයට කියවෙන්නේ නැත. මොනවාද කර කර හිටියේ? මං කිරිබත් හැදුවා මැඩම්. ඒක හොඳයි. අද හොඳ දවසක් නේ. දැන් කොල්ලගේ ලෙඩත් සනීප වෙලා ඇති නේද? ඡායා කඳුළු අතරින් සිනාසුණයි. රණතුංග මහත්මියේ සිනාව ආශාවෙන් රස විඳාය. මං හවස අම්මට කතා කරන්න එනවා. අනේ මැඩම් අද නැතුව
අද හවස මං අම්මව එක්කන් ඉන්නම් මැඩම්. එහෙම කරනවද පුතේ? මනමාලයාගේ කට්ටිය මනමාලියගේ ගෙදරට යන්න ඕන. රණතුංග මහත්මිය කීවේ කෙල්ලගේ මෘදු අතින් අල්ලාගෙන. ඡායා ඒ අතගෙන සිප ගත්තාය. ඡායා රණතුංග මහත්මියගේ තේක රැගෙන ඇයට දුන්නාය. අසංගගේ තේක දෙන්න. ඒක නිවෙනවා. උදේට චූ කරන්න යන්නේ තේක බීලා. ඡායා අලි ට්‍රේ එක අතර ගත්තේ සිනාස් සෙමිනි. ඡායා යමක් කියන්නට මින් කට හැදුවාය. මැඩම්. අම්මලාට මැඩම් කියන්න හොඳ නෑ පුතේ පව්. ඒ කතාවට කෙල්ලගේ පපෝ වුණු වී ගියේ. මම් මෑ. හා ඉතින් කියන්නකෝ. රෑ කෑම කන්න ඉන්නව නේද රෑට? නැතුව මනමාලියගේ ගෙදරින් බත් කටක් නොකා යනවද? රණතුංග මහත්මිය ගියේ සිනා සෙමිනි. මගේ අම්මා පැලේ මැඩම්. ඒ අම්මත් මේ දුවාගේම අහිංසක අම්මා කෙනෙක් වෙන්නට ඇතයි රණතුංග මහත්මිය සිතුවාය. ඡායා අසංගේ කාමරයට එද්දී ඔහු හොඳටම නිදියේ. එහෙත් අසංග කළේ බොරුවගේ. උඩට එන්නේ ඇය බව දැනගෙන ඇහැරි උන් අසංග බොරු නින්දක්ගෙන කොට්ටේ බදාගත්තේය. ඡායා තේයක තබා ඔහුගේ නිරුවත් පිටට සුරත තැබුවාය. එවිටම වගේ ඔහුගේ මෝණී මස් පිටු දඟලුණු ඇය දැක්කාය. ඔහු නිදි නැති බව ඇය දැන් දනී. ඡායා ඔහුගේ නළලට වැටී තිබූ කිටි ගෙස් රොද ඉවත් කර ඒ අතර හාදුවක් දුන්නාය. ඇස් අරින් අසංග හොරෝ. එවිටම මගේ අසංග ඇයොත් වැරෙන් තුරුළු කරගෙන ඇඳට පෙරලා ගත්තේ. කෙල්ල ගොස් නැවතුනේ ඔහුගේ පපුවේ. ඉස්සරහට බබාලත් බලාගෙන ඉන්නවා. තාත්තිට දඟ වැඩ බෑ. ඇයි කීවේ ඔහුගේ පපුවට මූණ තබාගෙන. අසංක හිමම අනෙක් පසට ඇරුණේ ඇය ඇඳට යටවන සේත් ඔහු ඇගේ වත උඩ සිටින සේත් වාරු වෙමිනි. ඇයි ඉතින් උදේටත් ඕනද? ඡායා හිසසවා දෙතුලින් ඔහුගේ දෙතුළු මෘදු ලෙස සෙප ගත්තාය. දැන් මගේ. ඊයේත් වාගේ තමා වස්සේ. මං වෙන කෙනෙක් වින්බද? අසංක ඇගේ වතින් මිදිනේ ඒ පපුවද සිපගිනි. කෙල්ලගේ පපුවෙන් ඊයේ හවසා පිච්චමන් සුවඳ තාමත්තේ. දැන් උන නෑනේ. ඡායා තේ බොමින් උන් අසංකගේ නාලලට පිටි අතල් තබා බලා කීවාය. අපි උදේ කොහේ හරි යන් බබා. අනේ හවසට මැඩම් අපේ ගෙදරත් එනවලු. අම්මා. එහෙම කිව්වද? ඔව් මං බුලත් ඒ බොහෝ තරං එන්නද? සාරීකුත් ඇඳන් ආ. අසංක ඇගේ අතින් ඇද ඇයව ඇඳේ ඔහු ළඟ වාඩි කරවා ගත්තේය. ඡායා එහෙමම ඔහුගේ උරතලට හිස බර කළාය. අසංක ජීවිතය හරි පුදුමයි නේද රත්තරන්? ගෑණිය කොඳේදී ජීවිතේට උතුරනවා බබා. අනේ මං හොඳද? මට කියන්න වචන නෑ. ඔයයි හොඳ මහත්තයෝ. ඡායා ඔහුගේ නිරවත් උරතලය සිපගෙන කීවාය. මං කිරිබත් හදනවා. අද අපේ ආදරේ ලස්සනම දවසනේ. කිරිබත් ටික තවල එන්නම්. මං අලුත් සරමකුයි කමිසුකුයි තිබ්බා. එඟ සෝදලා ඇඳන් ඉන්න. යන්නට ගිය කෙල්ලව ඔහු යලි තැදගත්තේ. ඉන්පසු අසංගද නැගිට ඇගේ බඳ වටා සුරත යවා ඒ මුණ සිපගත්තේ. මට ආදරේද? ඇය අහිංසක වැසුවාය. ඔහු ඉස වෙනුවේ ඇගේ ඉස අතගාය. ඡායා පපුවට ගත් හුස්ම පිටකලේ පඩිපෙළ බහිමින් ටිකින් ටිකේ. දෙවියන් තමාට මේ තරම් සතුටක් සැනසීමක් දුන්නේ තමා අනන්ත දුක් කරදර මැදත් දෙවියන්ව විශ්වාස කළ නිසාද? නොවේනම් දෙවියන්ට තමාව ඒ තරම් විශ්වාසද? අසංගව ලැබීම එක ආත්ම භවයකට දරාගෙන බැරි තරම්ය. ඡායා පහළ සාලේ නැවතී සාලේ තිබූ අසංගගේ විශාල කළ ඡායාරූපය දෙස බලා උන්නාය. කහපාට කමිසයට තද රතු බෑගත් ටයිපටියක් පැනද හෝමී පින්තූරයට පෙනී සිටි තිබුණේ අදින් වසර 3කට 4කට පමණ පෙරය. පින්තූරයට වඩා අද වූ ලස්සනයයි ඡායාට සිතෙයි. ඡායා සිතින් මවා ගත්තේ අසංගගේ ඡායාගෙන් මංගල ඡායාරූපයේ. එයා මගේ වම් පැත්තේ ඉන්නකොට සමන් දෙවියෝ මංගාව ඉන්නවා වගේ මට දැනේ. ඔහු ගැන මේ හදවත කියන්නේ ඉපදු කතාය. අපි වගේ පින්තූරයක තරම් ඔතන තියමු. නොසිතුව මොහොතක රණතුංග මහත්මිය කාමරෙන් පිටතට පැමිණ කීවාය. ඡායා යන්තම් දෙතු දෑසින් ඇය දෙස බලා සිනාසුණාය. අසංකගේ පින්තූරයක් දිහා බලා වුණත් ඇස්වල කඳුළු. රණතුංග මහත්මිය සිටියේ පුදුමේනි. මේ තරමටම පිරිමේට ආදරය කරන්නට පුළුවන් දෑ ඇත්තරම ඇය සිතුවාය. කෙල්ලගේ වතේ ගන්න ලේවල පවා ඉන්නේ අසංකයයි ඇයට සිතුනි. මග්ගව තියෙනවා එයාගේ චූටි කාලේ ඉඳලා පින්තූර. මං පරිස්සම් කරලා අරන් තියලා තියෙන්නේ. මං වෙලාවක ඒ ටික වාට දෙන්නම්. ඡායා සිනාසුණාය. මං මැඩම් මේසෙ දාලා සාප්පුවට දුවල එන්නම්. රණතුංග මහත්මියට දුකේ. ලැබුණු කිසුවකින් කෙල්ල හිස උදුමාව ගන්න නැත. ඇයි ප්‍රීගලෙත් මේ නිහතමානී ගතිගුණවලට හැම ගෑණියෙම එසේ නැත. අද නිවාඩු ගන්න පුතේ. අසංග දවල් වෙලා යයි. අනේ කමක් නෑ මැඩම්. උඩ ගෙනාපු වඩු එහෙමම. බෑග් කරලා පහලට දාන්නත් ඕන. ඊයේ කෑෂ් ඔක්කොම බෑන්ක් කරන්නත් ඕන. රණතුංග මහත්මිය ඇයි දෙසම් බලාගෙන උන්නාය. කවදාරි මෙයා වැඩි දිනු කරගන්න අසංකට උදව් කරන්න. අසංකට විතරක් නෙමෙයි. මේවත් දැන් ඔයාගේ. සියලටම වඩා වටින්නේ මේ උතුම් මිනිස් භවය. ඡායට තාමත් දරා ගන්න බැරි මේ මිනිස් භවය. මම පහන තියලා ඉන්නම්. රණතුංග මහත්මිය යන්නට තැරුණා නෑ. මම මැඩම් උදේ පහන තිබ්බා.
රණතුගම ආත්මේ සිනාසු නැහැ. ආ ඔයා තිබ්බද? ඒක හොඳයි. බුදුහාමුදුරුවොත් මගේ අලුත් ලේලිය බලාගෙන ඉපැයි. ඒ කතාවට ඡායගේ දැසල කඳුළු පිරුණි. එහෙනම් මං වැඳලා එන්නම්. ලලිතා දුන් වීදුරු පළඟානට ඇයි කිරිබත් තමා තැවුවේ පුරුදුකාරක ලෙසනි. ගේම කිරි සුඳයි මිස්. අද කිරිබත හොඳට ඇවිත්. කිරි දානක හදන කිරිබතක් වගේ. අපි වෙනම්ට කියලා කිරි දානයක් දෙමු. මේ ගෙදරට එන ලේලිය ඡායා බව ලලිතා දැන උන්නේ නැත. එහෙත් එවන්නක් වෙනවා නම් කොතරම් හොඳදයි ඇයට සිතුනි. දැන් මම කැපුව තැලේ නේද මිස්. අපි සර්ට කපන්න දෙමු. අපේ පුංචි මහත්තයා දැන් සනීපද මිස්. ඔය ඉන්නේ ෂෝක් එකට ලලිතා. ඔහුට සනීපුවේ මේ ආදරේ බල මහිමයට. ආසංක මේ ආදරේ වෙනුවෙන් ඒ තරම් දුක් විඳියේ. ඒ අතින් ඔහුගේ හදවත කොතරම් උතුම්දයි ඡායා සිතුවාය. ඔයා වගේ කෙනෙක් ලේසින් කෙල්ලෙක්ට ලැබෙන්නේ නැහැ. ඇය සිතුවේ හදවත රා සතුරා සමග. ඡායා ලලිතා සමග එක්ව ඉක්මනින්ම මේසේ දැම්මාය. ලොකෝ කිරිබත් බඳුන තැබුවී මැදේ. ඒ වටා කට්ට සම්බල් කෙසල් ගෙඩි බටර් කේක් මාළු ඇඹල් තියල් වට වී තිබුණි. ඇයි මේසේ දමා එදෙස බලා වුන්නේ ආශාවෙනි. අසංග නිල් පැහැගත් බතික් සරමත් අද්දික නිල් කමිසයත් ඇඳගෙන උඩුමහලේ සිට පහළට එනවා. ඇය කෑම් මේසේ සිට බලාගෙන. මේ ඉන්නේ තමාගේම ජීවිතෙම නොවේදයි සිතෙද්දී කිල්ලගේ පපුවට ඉහළුන් නොදෙන තරම්ය. අසංග කෑම මේසේට පැමිණ එදෙස බලා වුන්නේ ආශාවෙනි. අද ඇත්තරම කිරිබතක් හැදිය යුතු දවසකි. ඡායා කිව්වා හරිය. මේ තරම් සුන්දර දවසක් තවත් නැත. ඇයි අසංක කතා නොකර බලා සිටිද්දී ඡායා මුදු හරින් ඇසුවාය. පාන්දරම නැගිටද කිරිපත් හදන්න. ආ බබා මට නිින්ද ගියේ නෑ. අසංක ඒ මොන දෙස බලාගෙන සිනාසුණී. මේ ලැබීම මීට වඩා වෙලාගෙන නිදාසේ රස විඳිය යුතුය. එහෙට කිල්ල සමග පැය ගාණක් තනි විය යුතුය. හැම අවුරුද්දෙන් මං අද දවසට කිරිපතක් හදනවා. දුප්පත් කිල්ලට ඇගේ ආදරේ ලැබීමේ දවසේ ඒ තරම්ම වැදගත්ය. ආදරේ මේ තරම් භක්තියෙන් අදහන කිල්ලෙකුට ආදරේ කිරීම ගැන අසංක තවරක් සතුටුයි. ආ ලස්සන කිරිබත් මේසයක් දාලා තියෙන්නේ. රණතුංග මහත්මිය බුදුන් ගඳ ආවේ එහෙම කියාගෙන මේ. අසංග කිල්ලට කොතරම් ආදරේදයි රණතුංග මහත්මිය දැන උන්නාය. ඒක ඇත්ත. අපි ගමු. ඔයා තිඳ ගන්න පුතේ. මම්මන් පස්සේ කන්නම් මැඩම්. රණතුංග මහත්මිය සිනාසුණාය. බලන්න පුතා තාමත් මම මැඩම්ලු. මටත් සර් කියනවා අම්මි. ඡායා මුදු සිනාව මොයතිය දෙදෙනාටම කිරිපත් බෙදුවාය. කෝ දෙන්නම එන්න. රණතුංග මහත්මිය කිරිපත් කටක් කනා එක් කටක් අසංගටත් අනෙක් කට ඡායටත් කෙව්වාය. ඇයට කවද්දී ඇස් වලින් මදිටි ඇටක් තරම් කඳුලක් පන්නු රණතුංග මහත්මිය බලා උන්නාය. ලබන අවුරුද්ද වෙද්දී මේ වගේම කිරිපතක් හදලා ඉඳුල් කට ගන්න පැටියෙක් ගේන්න ඕන. ඇගේ පැතුමේ අසංග ඡායා දෙසම බලා සිනාසුනි පුදුමාකාර ආදරයකිනි. ඇගේ කුසේ තමාගේ දරුවෙක් හැදෙන බව සිතෙද්දීත් ඔහුට පුතුමේ. ඡායා රණතුංග මහත්මියත් අසංගත් සමග මේසෙට වාඩි නොවි ඔවුන්ට කට සම්බල් හා මාළු බෙදන්නට වූවාය. ලලිතා රණතුංග මහත්මිය කතා කළේ හිටිවෙනමේ. ඡායා ගොස් සෑව එකාගෙන ආවාය. නන්දසේනටත් කතා කරන්න. අම්මා ඔවුන්ට මොනවා හෝ කියන්නට යන බව අසංක දනි. ඇයට එහෙමමය. යමක් පවේ සිර කරගෙන සිටියේ නොහැක. නන්දසේන ලලිතා දෙදෙනාම පැමිණ කෑම් මේසය අසල සිටගත්තුය. ලලිතරයි නන්දසේනට එන්න කිව්ව වැදගත් දෙයක් කියන්න. ඔහු ලොකු නෝනා. ඉන්පසුව රණතුංග මහත්මිය බැලුවේ ඡායා දෙසේ. ලලිතයි නන්දසේනයි දන්නවද මේ කවුද කියලා? දෙදෙනාම ඡායා දෙස බැලුවේ. ඡායා අසරණ උන් දෙස බලා සිනාසුණාය. ඡායා මිස් ලොකු නෝනා. ඡායා මිස් තමා. මේ ආරංචි ඉස්සෙල්ලම කියන්නේ ඔය දෙන්නට. ඔයාලගේ පුංචි මහත්තයා බඳින පුංචි නෝනා තමා මේ. ඡායාගේ දිනෙත්තුල කඳුළු පිරුණි. ඒ කඳුළු රණතුංග මහත්මිය හා අසංග පමණන් වූ ලලිතා නන්දසේන දුටුවේ. අනේ තුන්රුවන් සරණයි ලොකු නෝනා. ලලිතා කීවේ අඬමිනි. ඇයි ලලිතා? මායි ලලිතා නංගේ ඊයේ රෑත් කතා වුණා ලොකු නෝනා. මොනවද? නන්දසේන ලලිතා දෙස බැලුවේ. මිස් වගේ කෙනෙක් මේ ගෙදරට එනවා නම් කියලා එන්න හිටිය කෙනාගෙන කියන්න ගියේදී ලලිතා ගිලගත්තාය. මේ ගෙදර ඇසහක් කටහක් නම් වදින්න එපා. මේ තීරණේ නොගන්තා නම් කොතරම් අපරාධයක්ද ඒ රණතුංග මහත්මිය සිතුවාය. මටයි පුංචි මහත්තයරයි වගේම පුංචි නුනටත් ආදරෙන් ඉන්න ඕන. පුංචි නුන අපිටයි ආදරේ ලොකු නෝන. ලලිතා කිව්වේ ඒ මුණ දෙස බලාගෙන මේ. පුංචි නුන ඉක්මනට මනමාලියෙක් වෙලා ඉන්නවා දකින්නයි මට ඕන. රණතුංග මහත්මිය කිව්වේ ලලිතා නන්දසේන ගිය පසුය. අසංග මවා ගන්නට උත්සාහ කළේ. එහෙත් බැරි වේ. ඒ ලස්සන මවා ගන්නට බැරි තරම්ය. පුතා අම්මේ රැට කෙල්ලගේ ගෙදර යනවා. හොඳයි අම්මේ. අම්මා හරියට සතුටු වෙයි. අසංක අම්මායයි කිව්වේ ඡායාගේ අම්මාට. ඒ අම්මට ඔයා පින් දෙන්න ඕන. ඔයාට මෙහෙම කෙල්ලෙක් හදලා දුන්නට. අසංක කිසිවක් කිව්වේ නැත. එහෙත් ඔහුගේ දෙන්නිටලේ ඒ කෘචනතාවයේ ප්‍රීති තිබුණි.
දැන් මම නිලංගට ඇරෙන සාපේ කාටවත් දැනගන්න තියන්න එපා. මම මාමා එක කතා කරලා පිළිලක් කරන්නකල්. සූරිය අම්මි අසංග මේසේ මත තිබු රණතුංග මහත්මයාගේ සුරත මත අත තබා කීවේ. ඔයාලා දෙන්න ඒව හිතන්න එපා. දැන් කසාදෙට ලෑස්ති වෙන්න. රණතුංග මහත්මිය වමතින් කෙල්ලගේ අතින් අල්ලා ගත්තාය. ඔයා දැන් පැරස්ස මේ මණික තේරුණාද? ඡායා කඳුළු පිරුණු නිතින් හිස වැනුවාය.